අපි අද අම්පාරේ බුද්ධංගල රජමහා විහාරය බලන්න යන්නේ. වනාලින්න වනාන්තරයෙන් වැඩි යන්නේ. අපි ඉස්සරහට යන්න. අපි රජමහා විහාර ළඟට ආවා. අපි මුලින් බුදු පිළිම වහන්සේ බලන්න යන්. ඉස්සරහම වමට හැරලා අපි බුදු පිළිම වහන්සේ බලලා අපි බෝමලුවට යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බුද්ධංගල රජමහා විහාරේ. බුදු පිළිමේ බලන්න. හරිම සුන්දර තැනක්, හරිම මහන්සි. මෙතනට පේනවා ගොඩක් දුර කුඹුරු යායවල් විශාල ප්‍රමාණයක් පේනවා. මම මේ යනවා. හරි මහන්සි, හරි සුන්දර තැනක්. ඔයාලා තේරෙනවා නම් එන්න අම්පාරට આવොත්, අම්පාර ප්‍රදේශයේ බුද්ධංගල රජමහා විහාරය කියලා බෝඩ් ගහලා තියෙනවා. ලස්සන ප්‍රදේශයක්, ඇවිල්ලා බලලා යන්න ඕන. පිටිපස්සෙන් බුද්ධංගල රජමහා විහාරයේ බුදු පිළිමේ, විශාල බුදු පිළිමයක්. මේ වගේ විශාල බුදු පිළිම 14 තියෙන්නේ ලංකාවේ. මේ වගේ රජමහා විහාරවල එකක් තමයි බුද්ධංගල රජමහා විහාරයේ අම්පාර. මේ අස්සල තමයි තියෙන්නේ.
අපි දැන් යම් බෝමළුවට මෙතන පහළට බැහැලා තමයි බෝමළුවට යන්න තියෙන්නේ. එහා පැත්ත ගල්ද බොක්කාවක් බැඳින් තමයි යන්න තියෙන්නේ. ඒ වගේම පොකුණු දෙකක් තුනක් තියෙනවා. යකඩ වැටවල් වලින් RC පාලමක් යොම හදලා තියෙනවා. ලස්සන ප්‍රදේශයක්. ඕන කෙනෙක්ට බුද්ධංගල රජමහ විහාර බලන්න ආවොත් නම් අනිවාර්යයෙන් මේ සුන්දරත්වය දකින්න පුළුවන්. හරිම මහන්සි. දැන් ටිකක් දවල් වේගෙන ඉන්නේ. කකුල් දෙකත් රිදෙනවා. හිමින්සරයන් අපි පාලම දැන් තරණය කරන්න ඕන. බලන්නකෝ ලස්සන මේකේ. හරි මහන්සි. හිමින්සරය අල්ලගෙන යම්. හරිම ලස්සනයි. බලන්න සුන්දරත්වය. බුද්ධංගල රජමහ විහාරය තමයි මේ සුන්දරත්වය දකින්න පුළුවන්. වනාලි ගැවසන ප්‍රදේශයක් මේවා. පන්සලේ නම් හාමුදුරන් වහන්සේලා වැඩමවා සිටින්නේ වනන්තරේ. දානය සඳහා පමණයි හාමුදුරන් වහන්සේලා වැඩම සිටින්නේ. හරිම ලස්සන ප්‍රදේශයක්. අපි අංකු ඉස්සරහට. ඔබ මේ දැන් පැමිණ සිටින්නේ ඒ ලෞතරා දිවහන්තරන්ගේ ධාතුන් වහන්සේලා සරියුත් මොගලන් දෙනම් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දඹ රත්තරන් කරුණුක රත්තරන් නෙළුම් මල් තුනෙන් තමයි මේ වඩාන්දා තියෙන්නේ මේ චෛත්‍යය. ඉතින් මේක එදා උත්තිය කියන රජ දවසේ ඔබ අර චෛත්‍යයේ නැගෙනහිර පළාතේ ඔය මල්ලාසන ළඟට යන්න එදා හිටියේ ඒ රට වැසියෝ වැන්නේ ඔය මෙහිම රවුම් ගලක් තියෙනවා. මේකේ සිරිපතු දෙක වගේ අර ගලක් තියෙන්නේ. ඒවට තමයි වැඳින් පුදින් කළ තියෙන්නේ. ඒ දැන් උත්තිය රජුරුවන්ගේ අයියා තමයි දේවානම්පියතිස්ස රජුරුව. දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ තමයි එයා දේවානම්පියතිස්ස රජුරුව අනුරාධපුරේ තමයි රජකම් කළේ. මේ උත්තිය කෙන් රජුරුව නැගෙනහිර පළාතේ මේ දිගමල්ල මේ පුරවැලේ තමයි එයා රජකම් කළේ. ඒ වෙනකොට තමයි මේ කාලෙ වෙනකොට අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩියේ. ලංකාවට වැඩලා මේ මිහින්තලේට වැඩලා අනුරාධපුරේ ඒ ධර්මාදී කටයුතු කරලා මිහිට වැඩලා උන්වහන්සේ මේකේ මේ
අපේ රට වැසියෝ බෞද්ධයෝ මේ සිරිපතුක් දක්වාගෙන ගලට බැඳුම් පිළිකරන දැකලා කාපිල වස්තු පුරයෙන් මේ ධාතුන් වහන්සලා දඹ රත්තරන් කණුඩක රත්තරන් නෙළුම් මල් තුනක වඩා ඉඳවලා සාරිවත් මොගලන් ලෞතිරා බුදුහාමලගේ ධාතුන් වහන්සලාගෙනත් එදා හිටි උත්ති රජුරවන්න මේවා පූජා කළා. ඒ රජුරුව එදා රජ දවස මේක තැම්පත් කළා බටදාගයක් හදලා තමයි මෙතන වැඳුම් පිඳුම් කළේ. ඒ වෙනකොට කාලයක ඇවෑමෙන් මේ ජන ශූන්‍ය ඇතිවලා නොයෙක් මිනිස්සුන් ආදී පතංගත රෝගවල මිනිස්සු නැති වෙලා ඒවා වනාන්තර ගත වෙලා මිනිස්සු නැති වෙලා මේවා නටමුම් වල විනාශ වෙලා ගිය යුගයක ඕම ඉන්නකොට ඔය 1964 කලුතර ධම්මානන්ද හාමුදුරුවෝ මෙහි වැඩලා ওই 26 ජනපදයේ ඒ කොලනියට වැඩලා එදා ඩී සේනානායක මහත්තයා ওই සේනානායක සම්බන්ධයේ වැඩලා මේ විදේශේ වල සිංහල ජනතාව ගැන පදිංචි කළ කොලනිය ඇති කළා. ඒ 26 ජනපද කොලනියට ඒ හාමුදුරුවෝ වැඩලා එදා උදේ පාන්දර මේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනෙට වැඩියා. ඒ වැඩලා මේ ස්ථානයේ දැකලා මම අහලා තියෙන හැටියට ඔය කොලාතු කඩකඩා දමදම තම බුද්ධංගම ආම්පාට ගිහිලා තියෙන්නේ මේ බුද්ධංගල ඉඳන්. ඉතින් ඒ වගේ මහා දුෂ්කර ජීවිතයක් ජලය නැහැ ගන්න ආහාර නැහැ පින්න පාතේ වරිණා නොයි දුෂ්කර ජීවිතයක් ගත මේ සුද්ධ පවිත්‍ර කළා. එහෙම ඉන්නකොට මම අහලා තියෙන හැටියට මෙතන ඔය මිනිස්සු එදා 70ක් විතර වෙලා ශ්‍රමදානයක් කරන වෙලාවේ මිනිස්සු ගියා ලොකු වැස්සක් කිව්වා. ඒ වාහින වැස්ස පායනකොට හාඳුන් දෙලමක් ඇවිල්ලා බලන් තමයි කරඬුව හම්බලා තියෙන්නේ. ඉතින් ඒ කරඬුව එදා හිටිය සරණත් පර්ණවිතාන සූරීන් කියන ඒ විශේෂඥයන්ට මේක පෙන්වුවාට පස්සේ එයා කිව්වා මේ සාරිවිත් මොගලන් බුදුහාඳුරගේ ධාතුන් වහන්සේලා තමයි වඩා ඉඳලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මහ සන්තෝෂයටපත් වෙලා මේ දාදරක් තියෙනවා. ඒ වගේ මේ බෝපත්‍රයෙන් වහලා තියෙන්නේ. ඒ වගේ සාරිවිත් මොගලන් කියලා ගහලා තියෙනවා. එදා අක්ෂර වෙන්නේ. ඒකයි වඩා ඉඳවල දැන් ඉතින් මේ වගේ ලොකු සේනාසනයක් හදලා ඉතින් මේ අපේ බෞද්ධ ජනතාවට වැඳුම් පිඳුම් කරන්න ඉතින් මේ භාග්‍යය ඇති වෙලා තියෙනවා. ඉතින් හැම පොතම් පොයකටම මේ මාසා රාජ්‍ය උත්සවය ඇතිවල එළියට වැඩම් මල අපේ මේ ලංකාවේ අපි ඉන්න බෞද්ධ ජනතාවට දැක බලාගෙන වැඳුම් පිඳුම් කරන්න ඉතින් අවස්ථාව තියෙන සියලු දෙනාම ඉතින් ඇවිල්ලා මේකේ ඔබට ජීවමාන බුදුහාඳුර සමානව ඒ වගේම ඒ මහා ජීවමාන මහා රහතන් වහන්සේලා දෙනම් වහන්සේලාගේ ධාතින් වහන්සේලා දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්නේ බුදුන් පින්නෙක. ඉතින් මේ වගේ ඉතින් එන්නද වෙන්නේ නැත්ේ ඔබේ පෙරපින කිරි කිනක මේ වචනේ මම කතා කරන්නේ දැන්පත් ඉතින් මේ සේනාසනේ ඔය කලමද වැඩි ඉන්නේ බිස්සුන් වහන්සේලා තිනා තපෝ වණේ කල එතනත් එදා රහතන් වහන්සේලා වැඩි හිටියේ මහා සම්සිලි දායක මේ ස්ථානයක් තියෙනවා. ඊළඟට දෙන් තියෙනවා. ඔබට ආව ඔය හැම දිනකටම දැක බලාගෙන වැඳුම් පිළිම් කරගෙන මේ පූජනීය ස්ථානයේ ඉදිරියට පවත්වාගෙන යන්න ඉතින් ඔබට කැමති නම් ආධාර උපකාර කරගන්නත් ඉතින් ඒ වගේ පුළුවන්කම් තියෙනවා. විශේෂයෙන් ඉතින් මා මේ වෙලාව කියන්නේ අපේ බෞද්ධ ජනතාවගේ නිසා තමයි මේ කඩේ මැද මේ කඩ පවතින්නේ. මා දකින් හැටියට අපිට දැන් මේක බලන්න ගස් ගල් අරනකොට වන සතුන් අරනකොට කිසි සම්පතක් රුපියලක් හම්බල් වෙන පැත්තක් නැහැ. ඉතින් මේ ලොකු පිළිමයක් පිළිම වහන්සියක් මහලා දෙන අඩි 75ක් උසයි. මේවත් ඉතින් ඉදිකලේ අපේ රට බැසියෝ අපේ බෞද්ධ ජනතාව පුංචි පුංචි දෙන්න ආධාර උපකාර එකතු කරලා ඒ නායක හාමුදුරුවන් වහන්සේ මහා විශ්ම කර්මවල එයා ඉතින් අපේ සම්බුද්ධ ශාසනයේ අපිට ලොකු ශක්තියක් බලයක් මහා හිටු දෙවියෙක් වාගේ තමයි අපිට ඉතින් මට මේ වෙලාවේ සතුටින් කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැමදෙනාම අපේ රටවැසියෝ බෞද්ධ ජනතාව මේ දැක බලාගෙන වැඳුම් පිඳුම් කරගෙන ඔබේ ජීවිතයට ලොකු ශක්තියක් බලයක් හදාගෙන ගතමින් දැස තියාගන්න මඟක් හදාගන්න ඉල්ලීම කරමින් හැමදෙනාටම තෙරුවන් සරණයි. මම පොඩි කවියක් කියන පොඩ්ඩක් අහන්නකෝ. ලස්සන කඳු පෙලක් ඈතින් පෙනෙන්නේ වනගලි ඇතුන් නිතරම සැරී සරන්නේ තෙරුවන් ගුණ සිසිල දස අත විහිදෙන්නේ
සාදු සාදු බුද්ධංගල වඳින්නේ. තෙරුවන් සරණයි. යහපතක් වේවා.